අදත් අපි මේ අනුර කැප්පෙටිපොල මහත්තයා හම්බ වෙනවා මේ අපි ගොඩක් දැක්කා මේ අනුර මහත්තයා ලංකාවට ගිහිල්ලා ළඟදී මේ චමිදිටත් එක්ක ලස්සන වීඩියෝ එකක් දාලා තිබ්බා ඉතින් මට හිතුණා නැවතත් මේ ආපහු අපි පොඩි වීඩියෝ එකක් දාම මොකද මේක හොඳ අවස්ථාවක් වෙනවා චමිදිටත් එක්ක දාපු වීඩියෝ එකේ ගොඩාක් අපේ ලංකාවේ කට්ටිය මම දැක්ක දසදසින් බල්ලා කමෙන්ට්ස් තිබුණා මම හිතන්නේ ලක්ෂ ගාණක් ඉතින් අනුර අපි අදත් ආයිබෝන් කියලා පිළිගන්නවා මේ ඉතින් දැන් කියන්න ඔයාගේ අදහස මොකද්ද දැන් අද මං හිතනවා ඔයා දැන් ආපහු ලන්ඩන් ඇවිල්ලා ඊයේ අර ලංකාවේ සිද්ධිය සිදුවන සීන් එක දකින්න ඇති කියලා මං හිතන්නේ මුළු ලෝකෙම කට්ටිය එක දැක්කා මම මුළු මං හිතන්නේ පැය 7-8ක්ම බලාගෙන හිටියේ YouTube channel එකෙන් live ඉතින් පොඩ්ඩක් කියන්න එහෙනම් ඔයාගේ විස්තර ආපහු ලන්ඩන් ආවට පස්සේ මොකද්ද දැන් මේ කන්සර්වේටිව් එකේ ප්‍රසිද්ධ member කෙනෙක් විදිහට එහෙම නැත්නම් ඔය ඇඩ්වයිසර් කෙනෙක් ඒ වගේ කෙනෙක් විදිහට මොකද්ද ඔබ දරණ අදහස ලන්ඩන් සහ මේ ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව මම ඇත්තටම ඇවිල්ලා දැන් අපේ බොරිස් ජොන්සන් ඉල්ලා අස්සුනා දැන් කන්සර්වේටිව් පාර්ටි එකේ මේ දවස්වල ලීඩර්ෂිප් කොන්ටෙස්ට් එක තියෙනවා ඔව් ඉතින් එතනදී දැන් ගොඩාක් කැන්ඩිඩේට්ස්ලා මේකට කොන්ටෙස්ට් එකේ දැන් තරඟයට ඉදිරිපත් වෙලා ඉන්නවා ඔව් ඉතින් ඒ සම්බන්ධව මම හිතනවා මම හුඟක් දන්න කෙනෙක් තමයි ජෙරමි හන්ට් එයා තමයි ඉස්සර හිටපු ෆොරින් මිනිස්ටර් සහ හෙල්ත් මිනිස්ටර් මම හිතන මගේ සහයෝගය ගොඩක් වෙලාවට එයාට යන්න කියලා එයාට දෙන්නේ මුතුමන්ගේත් එක්ක ලංකාවට යන්න ඉස්සලත් කතා කරා ඉතින් ලංකාවේදී මම ලංකාවට ගිහිල්ලා මමත් බණ්ඩාර අරගල භූමියට දවල් ගියා ඒ වගේම රැයක්වත් ගියා ඒ කියන්නේ ඔයාලට යන්න chance එකක් තිබුණා මේ මේ ලයිට් මේ මොකද්ද ගෑස් මොනවද sorry මේ 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 ෆුවල් නැති අවස්ථාවේ වෙනද පෙට්‍රල් නැති අවස්ථාවේ කොහොමද ගියේ ඔව් මම ඇත්තටම කොළඹනි හිටියේ බණ්ඩාර ඊට පස්සේ මට මම ටුක් ටුක් එකකින් තමයි ආවේ ඊට පස්සේ අපි දවල් කාලේ කරා කාලේ හැගියා ඉතින් ඇත්තටම ලොකු සතුටක් ලැබුණා ලංකාවේ මිනිස්සු දැන් මේ තියෙන දේශපාලන වාතාවරණයේ තේරුම් අරගෙන මේ අය ගෙදර යවන්න කරන සටන ගැන මම හුඟක් ඉතින් සතුටු වුණා සතුටු වෙනවා තමයි හරි දැන් අපේ ගමන ඇවිල්ලා ඉවරයිනේ දැන් අපි අපි පටන් ගමු ඊයේ තත්ත්වේ දැන් ඊයේ වුණ දේ ඉඳලා කතා කරොත් දැන් හිතන්නේ දැන් මට දැනෙන විදිහට දැන් 13 වෙනි දාහම නැත්තම් ලබන බදාද ජනාධිපති අස්සුනා කියන්නකෝ දැන් ඊළඟට මොකද්ද වෙන සිදුවීම දැන් අපේ තරුණ ජනතාව කොල්ල කෙල්ල ටික සෙට් වෙලා ඔක්කොම ටික මේ ජන අරගඩු භූමියේ මම හිතන්නේ දවස් 93ක් කොහෙද ගත කරා ඒ වගේම මුළු ජන රැල්ල මුළු ලංකාවේ මම හිතන්නේ ලක්ෂ ගාණක් ඊයේ ආවා අපි දැක්කා දැන් මොකද්ද ඔයාගේ අදහස අලුත් එකද අලුතෙන් මොකද දැන් අපි කරන්නේ 13 වෙනිදෙන් පස්සේ මොකක් හිතනවද ඔයා මම හිතන්නේ පන්දර 70 වසරේම ලංකාවේ අපි ලෝකෙම අද මේ ඒ තරුණ සහ හැම කොටසක්ම එකතු වෙලා කරපු අරගලය අගේ කරනවා දැන් බලන්න ලෝකේ වර්ල්ඩ් මීඩියා එක ගත්තාම හැමදෙනාම සඳහන් කරන්නේ peaceful calm protest එකක්. ඒතර ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද ඒ violence වලින් තොරව මේක ලස්සනට කරපු අරගලයක්. ඉතින් දැන් අනිවාර්යයෙන්ම ඔය රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය සහ ඒ සම්බන්ධව හැමදෙනාම ඉල්ලාස් වෙන්න ඕන. ඔව්. ඒක තමයි ශ්‍රී ලංකාවේ ජනමතය. සහ මම හිතනවා ඒ අය අස්සුනාට පස්සේ තමයි ලෝකයේ විශේෂයෙන්ම දියුණු රටවල් වල සහයෝගය ආධාර උපකාර අනුව නැවත ලංකාව ගොඩ ගන්නට පුළුවන්. ඒ වගේම මම හිතනවා පාර්ලිමේන්තුවේ 225න් එක්කෙනෙක් ජනාධිපති කරන්න යන සැලැස්ම නම් ඇත්තටම ඒක සුබදායක නැහැ. මොකද බණ්ඩාර මේක හරියට අර den of thieves කියන්නේ මේ හොරුන්ගෙන් හොරෙක් පත් කරලා අපිට මේ සිස්ටම් එක වෙනස් කරගන්නට බැහැ ලංකාවේ ජනතාවට. මොකද දැන් කාලයක් තිස්සේ තිබුණේ ක්ලෙප්ටොක්‍රසිනේ, ඒ කියන්නේ හොරු එකතු වෙලා කරන රාජ්‍යයක්. හරි එහෙමනම් මොකද්ද ඔබතුමාගේ මේ ඊළඟට තීරණය? මොකද්ද සජෙස්ට් කරන්නේ ලංකාවට? ඔව් දැන් ඇත්තටම මේ people's sovereignty, sovereignty of the people කියලා කියන්නේ බණ්ඩාර ultimate authority එක තියෙන්නේ මිනිස්සුන්ට. ඒ කියන්නේ supreme authority. මිනිස්සු ඔක්කොම එකතු වෙලා රටක කියනවා නම්
මේ ක්‍රමයක් තේපා මේ සිස්ටම් එකක් තේපා මේ මිනිස්සුත් තේපා අපිට අපිට මිනිස්සුන්ට අයිතියක් තියෙනවා ඔව් ඒ කැමැති කෙනෙක් පත් කරගෙන తాවකාලිකව ව්‍යවස්ථාවක් හදා ගන්නකම් ඔව් ඒ සුදුසු පුද්ගලයෝ 10ක් හරි 15ක් හරි පත් කරගෙන ආණ්ඩුවක් කිරීමේ හැකියාව තියෙනවා ඒක කන්ස්ටිටියුෂනල් ලෝ දිහා බැලුවත් ලෝක රෙවොලූෂන් දිහා බැලුවත් කරන්න පුළුවන් දෙයක් දැන් සමාවෙන්න. එහෙමනම් ඔයා හිතන විදිහට කැටින් කියනවනම් කවුද ඉන්නේ? ඒක කියන්න. දැන් ඇත්තටම මම නම් දකින්නේ නැහැ ලංකාවේ ඒ 225 අතර කෙනෙක් ජනාධිපති වෙලා හරි අගමැති වෙලා හරි විශේෂම ඉල්ලීමනේ. දැන් මේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා රටේ කරලා තියෙන හොරකම් ඒ හා සම්බන්ධ අනිත් අය ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා කියන ගැරන්ටි එකක් කවුරුත් දෙනවද? ඒක ඇත්ත. හරි. ඔයා හිතනවාද එහෙම කෙනෙක් දැන් ඉන්නවද දෙන්න මේ මම මේ කරනවා කියලා? ඔව් ඒක තමයි රටේ මිනිස්සුන්ට සහ අන්තර්ජාතික يعني ඉන්ටර්නැෂනල් කමියුනිටි එකට තියෙන ප්‍රශ්නයත් ඒකයි. කවුරු හරි ඒ කන්ඩිෂන් එක ඒ ගැරන්ටි එක දෙන්න ඕනේ මම අද ජනාධිපති වුණොත් හෙට ඉඳලා මේ රට විනාශ කරපු මේ මනි ලෝන්ඩරින් කරපු ෆයිනෑන්ෂල් මිස්මැනේජ් කරපු රටේ සල්ලි වෙන රටවලට අරන් ගිහිල්ලා මේ ක්‍රිමිනල් ඇක්ටිවිටීස් කළ ජනතාව අපහසුට පත් කරපු මේ මිනිස්සු අනිවාර්යෙන් මම අත්අඩංගුවට ගන්නවා කියන ගැරන්ටි එක දෙන කෙනා විතරයි මම හිතන්නේ ජනාධිපති අගමැති වෙන්න ඕනේ. එහෙම නැතුව අර පරණ සෙල්ලමම ඔව් දානවා නම් මේ අරගලයක් වැඩක් නැහැනේ බණ්ඩාර. ඔව්. එතකොට දැන් මට තාමත් ඔයාගේ උත්තරය ආවේ නැහැ. මට ඔයා දන්න චරිතයක් ඉන්නවද? ඔයාගේ අදහසට අඩු ගන්නේ 100%ක් හරිය ඉන්න මේ පුද්ගලයා හොඳයි කියලා හරි. මම මගේ පෞද්ගලික මතය තමයි 100%ක් 2ක් මම හිතනවා මේ වෙලාවේ සරත් ෆොන්සේකාට ඒ තනතුර දුන්නොත්. ඔව්. හැබැයි එයත් එක ගද්දි ගැරන්ටි එක දෙන්න ඕන. ඔව්. මේ මිනිස්සු විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ඒ හා සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට ගන්නවා කියන පොරොන්දු ජනතාව ඉදිරියේ දෙන්න ඕන. එතකොට එහෙම කරන පොඩ්ඩක් හරි මගේ විශ්වාසයක් තියෙන්නේ සරත් ෆොන්සේකා එහෙම කරයි කියන පොඩි විශ්වාසයක් තියෙනවා. ඊට අමතරව නම් මම දකින්නේ නැහැ එහෙම කෙනෙකුට කරේජ් එකක් ඩිටර්මිනේෂන් එකක් ඇබිලිටි එකක් තියේ මේ පොරු පස්සේ ගිහිල්ලා එයා අත්අඩංගුවට ගන්න පුළුවන් කියන විශ්වාසයක් මගේ ළඟ නැහැ. ඔව්. මම අහන තව ප්‍රශ්නයක්. දැන් අපි හිතමු දැන් මොනමගෙන් හරි తాවකාලිකව අපි මේ පාර්ලිමේන්තුවක් හදනවා මාසයකට හරි මාස 6කට හරි ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු දැන් ඉස්සෙල් ලංකාව සෙටල් කරගන්න එපා බැක් ටු නෝමල් කරගන්න ඕනේ තියෙන තත්ත්වෙ. එතකොට මේ ඉමීඩියට්ලි අපිට මේ මොකද්ද මැතිවරණයක් කරන්නත් බෑ ලක්ෂ කෝටි ගාණක් යනවා. එතකොට අපිට ඊට වඩා හොඳයි තෙල් ටික ගන්න එක. එහෙම නැත්නම් පෙට්‍රල් මේ ලාම්පු තෙල් ටික ගන්න එක හොඳයි ඒ වෙනුවෙන්. රයිට්. දැන් ඊළඟට මේ අනුර ඔයා හිතන්නේ දැන් මාස 6කින් හරි මාස 3කින් හරි පස්සේ తాවකාලික මේකෙන් පස්සේ අපි මැතිවරණයක් තියෙනකොට මේ ඔයා හිතන්නේ නැවතත් මේ අර මේ වැලිගොඩ දාන්න සපෝට් කරපු එහෙම නැත්නම් අර කුඩු විකුණන එහෙම නැත්නම් අන්ඩර්වර්ල්ඩ් එකේ තියෙන ඒ කට්ටියම ඇප්ලයි කරන එකද හොඳ මේ මන්ත්‍රීවර වලට? එහෙම නැත්නම් දැන් මං අහනවා ප්‍රශ්නයක් ඇත්තද දැන් ඉංග්ලන්ඩ් වල එහෙම නැත්නම් දැන් ඔබතුමා ওই தත්ත්වයට යන්න ඉස්සෙල්ලා මන්ත්‍රීවරයට ඇප්ලයි කරන්න ඉස්සෙල්ලා මොකක් හරි තිබුණාද සිලෙක්ෂන් ක්‍රයිටීරියා එකක් ලන්ඩන් වල සහ ඒක කොහොමද ඇප්ලයි කරන්නේ ලංකාවට කියන එක පොඩ්ඩක් කියන්න අපට එතකොට මේ ජනතාවට දැනුවත් කරන්න පුළුවන් හේතුව මං හිතන්නේ මෙතෙක් කල් ඒ වගේ දෙයක් සිදු වෙලා තියෙනවා කියලා දැන් දන්න විදිහට ඕනම කෙනෙකුට දැන් මට උනත් ලක්ෂ කෝටි ගාණක් තියෙනවනේ මට ඕ ලෙවල්වත් ඒ ලෙවල්වත් නැත්තම් මට පුළුවන් ඇප්ලිකේෂන් එකක් දාලා එහෙම නැත්නම් අරක්කු ටිකක් බත් මොල් ටිකක් ගමේ මිනිස්සුන්ට කන්න පුදීලා කන්න බොන්න දීලා ප්‍රසිද්ධ වෙලා ඡන්ද ඉල්ලන්න. රයිට්. එහෙමනම් ඔයාට පුළුවන්ද ඔයා එක එංගලන්තේ තියෙන පාර්ලිමේන්තුවත් එක්ක සංසන්දනය කරලා අපි කොහොමද ඒක ඇප්ලයි කරන්නේ ඒ තියරි එක ලංකාවේ සිස්ටම් එකට කියන එක පොඩ්ඩක් කියන්නකෝ. ඔව් ඇත්ත වශයෙන්ම දැන් සමහර අය හිතන්න පුළුවන් මේ එංගලන්තේ දේවල් ලංකාවේ කරන්න බෑ කියලා. අපිට ඒක හොඳට තේරෙනවා. එංගලන්තේ කියන්නේ ශ්‍රී ලංකාව කියන රටවල් දෙකක් කල්චර් දෙකක්. නමුත් අපිට පුළුවන් ලංකාවේ හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට එන සිස්ටම් එකක් හදන්න පුළුවන්. එතකොට ඒ සිස්ටම් එක ගොඩනගන්න නම් බණ්ඩාර අනිවාර්යයෙන්ම මගේ අදහස තමයි නොන් පාටිසන් වෙන්න නොන් පොලිටිකල් වෙන්න ඕනේ ඉන්ඩිපෙන්ඩන්ට් මයින්ඩඩ් මිනිස්සු එකතු වෙලා හොඳ කට්ටිය තෝරා ගැනීමේ සිස්ටම් එකට යන්න ඕනේ. මම ඒක මෙතනදී පැහැදිලි කරන්න බෑ. නමුත් අපිට පුළුවන් ලංකාවේ
හැම ආසනයකම හැම දිස්ත්‍රික්කෙම සිස්ටම් එක හදන්න ඡන්දෙට යන්න ඕන කරන මිනිස්සුන්ගේ ක්‍රිමිනල් රෙකෝඩ් බලන්න. ඔව්. එතකොට ඒ කට්ටියගේ ඇබිලිටි එක බලන්න. දැන් පාර්ලිමේන්තුවට යන්න බණ්ඩාර PhD මාස්ටර්ස් ඕනේ නැහැ. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරුම් අරගෙන ඔව්. මිනිස්සු ගැන හිතන පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඒක ක්‍රියාත්මක කිරීමේ දැනුමක් පුද්ගලයාට තිබුණා නම් ඇති. ඒ වගේම එයා අවංක කෙනෙක් වෙන්න ඕන. ඒතර මේක තෝරා ගන්නට අපිට සැලැස්ම හදන්න පුළුවන්. පළමුව ඇප්ලිකේෂන් සිස්ටම් එකක් දාලා ඒතර ෂෝට් ලිස්ට් කරලා පැනල් එකකින්, ඒ කියන්නේ දේශපාලඥයෝ ඉන්න පැනල් එකක් නෙවෙයි, රටේ ඉගෙනගත්ත විද්වතුන් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් සමන්විත පැනල් එකක් දාගෙන ඒ ඉන්ටර්වියු ප්‍රොසෙස් එකෙන් ඉස්සලා ෂෝට් ලිස්ට් කරපු කෙනා බලන්න ඕන, මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් චෙක් කරන්න ඕන, මෙයාගේ අදහස් මොනවද, මෙයාගේ ඇබිලිටි මොනවද, ඒවා හොඳට ටෙස්ට් කරලා ඒ ටෙස්ට් එකෙන් දැන් එංගලන්තේ කරන්නේ පළවෙනි පියවර තමයි අපි ඇප්ලිකේෂන් එකක් දානවා. ඔව්. ඒක දැම්මට පස්සේ මම ඒකට සුදුසුද කියලා මේ ෂෝට් ලිස්ට් කරනවා. ෂෝට් ලිස්ට් වුණාට පස්සේ කියනවා මේ ඉන්ටර්වියු එකට එන්න කියලා. ඒ දවසක් වගේ උදේ 8 ඉඳලා 5 වෙනකම් හෝල් ඩේ ඉන්ටර්වියු එකක් කරනවා. ප්‍රොසෙස් එකක් තන ඒකෙදි ටෙස්ට් කරනවා වාගේ කමියුනිකේෂන් ස්කිල්ස්, ඉන්ටර්පර්සනල් ස්කිල්ස්, එතකොට ගෲප් වර්ක්. එතකොට මේ හැම දෙයක්ම ටෙස්ට් කරලා එතනදි 170ක් ලකුණු ගන්න ඕනේ. ඒ 170ක් ගත්ත කෙනා තමයි පාර්ලිමේන්තු කැන්ඩිඩේට් හැටියට ඇප්‍රූව් වෙන්නේ. එහෙම ඇප්‍රූව් වුණාම ඒ ඩේටාබේස් එකේ පොලිටිකල් පාටිකේ ඩේටාබේස් එක ඉන්නවා. ඊළඟ දැන් මට හිතන්නක ඕන කියලා මෙහි සීට් එකට ඉල්ලන්න. ඊට පස්සේ මම ඒකට ආපහු ඇප්ලිකේෂන් දාන්න ඕන. මම මේ සීට් එකට ඉල්ලන්න කැමති. ඇයි මං ඉල්ලන්නේ කියලා. එතනදි ඒ ලෝකල් පාටිකයයි මාව ගෙනල්ලා ඉන්ටර්වියු කරලා ඒ අනිත් කැන්ඩිඩේට්ස්වත් එක්ක බලනවා මෙයාට තියෙන ඒ සුදුසුකම්, මෙයා කියන දේවල් කරන්නේ කොහොමද කියලා බලලා තමයි තෝරගන්න. ඒ තේරීමෙදිත් පාටි මෙම්බර්ස්ලා එකතු වෙලා එතනදි වෝට් කරනවා. ඔව්. ඒකේ නම් තමයි අවසානයේදී අර පාර්ලිමේන්ටරි කැන්ඩිඩේට් හැටියට තේරෙන්නේ. මෙතෙන්ට එනකොට බණ්ඩාර මෙයාගේ ක්‍රිමිනල් රෙකෝඩ්, එතකොට වෙන වෙන දේවල් කරලා තියෙන ඔක්කොම ක්ලියර් කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ කියන්නේ මේ හැමෝටම මේ හැමෝටම මේ සල්ලි තිබුණා, වැලි විකුණුවා, ගල් විකුණුවා, කුඩු එක්කා එවම කියලා නේද? ඒතර අර ක්ලියර් රෙකෝඩ් එකක් තියෙන, ඇබිලිටි තියෙන කෙනෙක් තමයි අවසානයේදී තෝරගන්නේ. ඒ විතරක් නේ, මම හිතනවා ලංකාවට මේ සිස්ටම් එක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒ වගේම മന്ത്രി කෙනෙක් වුණත්, ඇමති කෙනෙක් වුණත්, ජනාධිපති කෙනෙක් වුණත් මම හිතන්නේ අවුරුදු 4යි 6යි වැඩිම ඉන්න ඕන. මොකද ඒ කියන්නේ දිගටම ඉන්න බෑ. දිගටම ඉන්න ඕනේ නැහැ. අලුත් අලුත් පරම්පරාවට ඉඩ දෙන්න ඕන. මොකද දැන් මගේ අවුරුදු 4න් මට යමක් කරන්න පුළුවන් නම් මම ඒක කරලා පෙන්නනවා. ඒතර තව කෙනෙකුට ඒ chance එක දෙන්න ඕනේ. එහෙම නැතුව අවුරුදු 60 70 එක පුද්ගලෙක් ඉන්න අවශ්‍ය නැහැ. හරි. ඒතර මේ අනුර මේ මම අවසාන වශයෙන් තව ප්‍රශ්නයක් අහනවා. දැන් මං දන්නවා, මම අහලා තියෙනවා, මේ මම ඇත්ත වශයෙන්ම මම දැකලා තියෙනවා. දැන් මමත් මේ ජීවත් වෙන්නේ මෙහි ඉන්න ප්‍රයිම් මිනිස්ටර් උනත් මේ බයිසිකලෙ වැඩට යනවා. ඒ කියන්නේ වර්කින් වර්ක් ටු වෝක් ටු සයිකල්, වෝක් ටු වෝක්, වෝක් රයිට් ටු වර්ක් ඇන් ඉට් ඇස් රනින් ටු වෝක් ආදී වශයෙන් තියෙනවා. ඒ කියන්නේ අනිත් එක ඉන්න මේ පාර්ලිමේන්තු මන්ත්‍රීලාට මේ රජෙන් කාර් දීලවත්, ඇකමඩේෂන් දීලවත්, කෑමවත් දීලා නැහැ. දැන් අපි සාමාන්‍ය විදිහට වැඩට යන විදිහට තමයි මේ කට්ටිය යන්නේ. එතකොට දැන් ඒක කොහොමද කන්ෆර්ම් කරන්නේ? ලංකාවට ඒක බණ්ඩාර ඉතා ලේසි දෙයක් නේ. දැන් මම රටට වැඩ කරන්න කැමති නම්, මම රටට වැඩ කරන්න යනවා නම්, ඇයි මම පඩියක් බලාපොරොත්තු වෙන්නේ? මට මොකටද ගෙදරක් අවශ්‍යයි? මට ඕල්රෙඩි ගෙදරක් තියෙනවනේ. ඒ ගෙදර ඉඳලා මට වැඩ කරන්න යන්න පුළුවන්. ඇයි මට මේ ලොකු කෝටි ගණන් වියදම් කරලා වාහන දෙන්න ඕන? මම කැමැත්තෙන් වෙන සේවයට ඔයා බලෙන් මම අරන් ආවේ නෑ. ඒත් මම කැමැත්තෙන් ආව නම් මගේ යම්කිසි දැනුමක්, නොලෙජ් එකක් තියෙනවනේ, ඒක කන්ට්‍රිබියුට් කරන්න මම එන්නේ. ඒතර එතනදී මේ නිල නිවාස, පඩි, වරක් ප්‍රසාද කියනම අවශ්‍ය නෑ. තමන් කැමැත්තෙන් ගිහිලා රට වෙනුවෙන් තමන් ඒ ආස කරන හැකියාව කරන. එතනදී අනිවාර්යයෙන්ම ඊළඟ එන ඒ ක්‍රමයේ තුල මේව සියලු දේම අහෝසි කරන්න ඕනේ. ඒ වගේම තමයි කවුරු ජනාධිපති වුණත් ඔය ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට දීලා තියෙන නිල නිවාස සේරම ආපහු ජනතාවට අරන් දෙන්න ඕන. මම කියන්නේ විශේෂයෙන් ලංකාවේ
හඩියක් නැතුව මේක අර ඔනරබල් සර්විස් කියන එක පැත්තට යන්න ඕනේ. ඒතර දක්ෂ මිනිස්සු ඇවිල්ලා වැඩ කරා. ඊට පස්සේ කාලයක් කරලා ඊට පස්සේ එතනින් අයින් වෙනකොට තව කට්ටියක් එනවා. එහෙම නැතුව මෙතන මේ ආත්මයක් නැති අනාථ වෙච්ච මිනිස්සු හොරකම් කරන්න යන තැනක් කරගත්තොත් මේක කරන්න බෑ. ඉතින් අනිවාර්යයෙන්ම අපි ඒ සිස්ටම් එක කරා යන්න වැඩ පිළිලක් අපේ ළඟත් තියෙනවා. ඒක සාකච්ඡා කරලා හැමදෙනා එක්කම ඒ වගේ දේවල් අපි ඉම්ප්ලිමන්ට් කරන්න ඕන. රයිට්. අවසාන වශයෙන් දැන් අපි දන්නවා මේ අරගල භූමියේ ගොඩාක් යවුණ අයවෝනි, එහෙම නැත්නම් කැම්පස් එකේ කට්ටිය සහ විවිධ මේ ඇබිලිටි තියෙන හොඳ ජෙනරේෂන් එකක් ඇවිල්ලා මේ මේක මෙයා කළා. දැන් ගොඩාක් දුරට 100-500ක්ම සාර්ථක කරලා දැන් හෙට අනිද්දා ජනාධිපතිතුමායි අගමැතිතුමායි යවනවා. දැන් අනුරට කියන්න තියෙන පණිවිඩය මොකක්ද මේ යවුණ කට්ටියට, මේ යවුණෙක් විදිහට? හො මට කියන්න තියෙන ඇත්තටම අමුහුඟා කියලාගේ කතා සාකච්ඡාව ඉතා දක්ෂ තරුණ ලංකාවේ ඉන්නවා. ඔව්. හොඳ දැනුමක් තියෙනවා. හැබැයි අර තරුණ කාලේදී අපි උනත් තරුණ වුණාම අපේ එනර්ජි වැඩිනේ. ඒ එනර්ජි එක විතරක් ફોકસ කරන්නේ නැතුව දැන් අපි ආණ්ඩුවක් ගත්තාම අපි රටකට වැඩ කරද්දී අපිට ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් තියෙනවා, ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් මේවා ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන ලංකාව දුප්පත් රටක් හින්දා අපි මේ ලංකාව කනෙක්ට් කරන්නේ කොහොමද? අපි এডুকেෂන් එකෙන් ටෙක්නොලොජි වලින් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ඒවා ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන ලංකාවේ මේ හා සම්බන්ධ දක්ෂ මිනිස්සු ඉන්නවා. ඒ අය එකතු කරගෙන යම් වැඩ පිළිවෙලකට යන්න ඕන. ඒ වගේම මං හිතනවා වන්නාර ඉස්සලා ප්‍රශ්නයක් තමයි මේ දැන් මේ මිනිස්සු පැනලා ගියොත් මොකද කරන්නේ? ඔව්. ඇත්ත වශයෙන්ම වන්නාර වෙලා තියෙන දැන් United Nations Convention Against Corruption කියලා කියනවා. ඒක තමයි ඉන්ටර්නැෂනල් ඉන්ස්ට්‍රුමන්ට් එක. ඔව්. මේ ලෝකේ ඕනම හොරේ සල්ලි හොරකම් කරලා අපරාධ කරලා යන අය අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ කියන්නේ ටූල් එකක් තියෙනවා මේ වගේ අයට ඇක්ෂන් ගන්න. එතකොට ඒකේ දැන් යහපාලන කාලේ සිද්ධ නොවුනේ මේක ඉතාම ලේසි දෙයක්. ඇසට් රිකවරි කරන්න පුළුවන්. ඔව්. අන්ඩර් ඉන්ටර්නැෂනල් ලෝ. ඒතර මේකට ඕන කරන්නේ ඒ ඉන්ටර්නැෂනල් මෙකනිසම් එක ඕල්රෙඩි තියෙනවා. ඔව්. පොලිටිකල් විල් එක ඕන. දැන් මම රටේ ප්‍රෙසිඩන්ට් වුණොත් මගේ තියෙන කමිට්මන්ට් එක අනුව තමයි ඒක වෙන්නේ. ඔව්. එතකොට ලෝකේ රටවල් මියුචුවල් කෝපරේෂන් රටවල් ඔක්කොම මේකට කෝපරේට් කරනවා. විශේෂයෙන් දැන් ඔය ෆයිනෑන්ෂල් කරප්ෂන්, මනි ලෝන්ඩරින්, ඇන්ටි කරප්ට් මේ ලෝස් තියෙනවා. ඒව ඇප්ලයි කරලා මේ මිනිස්සු කොයි රටකට ගියත්, කොයි රටක බැංක් account තිබුණත් මේ අයගේ සල්ලිත් ඇසට් රිකවරි කරන්නත් පුළුවන්. මේ මිනිස්සු අත්අඩංගුවට ගන්නත් පුළුවන්. ඒවට extradition treaties තන. ඉතින් ඒවා ඉතා enforce කරන්න ඕන කිසි බයක් නැතුව. එන්න ඒ වගේ දේවල් වලට අපිට විශේෂයෙන් සහයෝගය දෙන්න පුළුවන් international connection එක අරන් දීලා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ දේ අපිට මේ ලංකාවට නැති වෙච්ච මේ ඩොලර් ටොංගා නාපහු ලංකාවට ගන්න පුළුවන් කියලාද? හැම සත්‍යයක් වන්නාරේ. කමක මේකට අවශ්‍ය කරන්නේ political will එක. රටේ පාලකයෝ ඒ කියනවා නම් මේක කරන්න ඕන කියලා. ඒකට අවශ්‍ය කරන ඉන්ටර්නැෂනල් ඉන්ස්ට්‍රුමන්ට් මෙකනිසම් එක දෙක තියෙනවා. ඒක අපි ඇප්ලයි කරන්නේ නැත්නම්, අපි රික්වෙස්ට් කරන්නේ නැත්නම් කවුරුත් එන්නේ. එතකොට රටේ පාලකයෝ ඒ රික්වෙස්ට් එක කරපුවාම අවශ්‍ය කරන ලීගල් ඇඩ්වයිස්, ඒ ටෙක්නිකල් නොලෙජ් එක, අර අන්ඩර් යුනයිටඩ් නේෂන්ස් කන්වෙන්ෂන් ඔෆ් ෆෝ ඇන්ටි ප්‍රිවෙන්ෂන් ඔෆ් කරප්ෂන් කියන එක යටතේ මෙයල අත්අඩංගුවට අරගෙන ඒ අවශ්‍ය කරන දේවල් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ සමරික කියනවා නම් අනිවාර්යයෙන්ම දැන් අපට අවශ්‍යයි ඊළඟට හොඳම පුජ්‍යලේ මේ කට්ටිය අල්ලගෙන මේ සල්ලි ටික ආපහු ගන්න ශක්තිමත් සහ පැතිගන්නේ නැති චරිතයක් අවශ්‍යයි කියන එකද කියන්නේ? ඇත්ත වශයෙන්ම දැන් ඕන කරන්නේ තමන් ගැන හිතන, දේශපාලන පක්ෂ ගැන හිතන, තමන්ගේ සර්වයිවල් එක ගැන හිතන පිරිසක් නෙවෙයි. රට අවංකම හොඳ තැනකට ගන්න ඕන. ඒ නිසා මේ රටෙන් බැහැර කරපු ඇසට් ඒක රිකවරි කරන මේ මිනිස්සු අත්අඩංගුවට අරගෙන අවුරුදු 5කට මම මේ වැඩේ කරනවා කියන හොඳ පුද්ගලෙක් ඕන. ඊට පස්සේ එයත් යන්න ඕන. ඊට පස්සේ වෙන කෙනෙකුට දෙන්න. ඒ විදිහට මේ අපරාධ කරපු සාමාන්‍ය ජනතාවට හිරිහැර කරන පොලිස් නිලධාරීන්, හමුදාවේ දේශපාලඥයෝ, මීඩියා වලට ගහන හමුදාවේ පොලිස්කම, මේ හැම දෙනාම අත්අඩංගුවට අරගෙන
මේ හැම දිනාටම නීතිය ක්‍රියාත්මක කරන්න හොරු ගත්ත හැම සතයක්ම ලංකාවෙන් බැහැර වෙලා තිබුණත් ඒව හැම දෙයක්ම ගෙන්න ගන්න මැකනිසම් එකක් තියෙනවා ඒව ඇප්ලයි කරන්න ඕනේ එහෙම නැතු අපිට මේ මේ රනිල් වික්‍රමසිංහ වගේ පොලිටිකල් ට්‍රික්ස් කරලා ගේම් ගහලා එහෙට මෙහෙට ඔළුගෙඩි ටිකක් මාරු කරලා ආපහු මේ කරන් යන සෙල්ලමක් කරන්න එනවා නම් නැවත මම හිතනවා මිනිස්සු ආරට බහි. හරි මම තව ප්‍රශ්නයක් තියෙනවා මට ඒක දැනගන්න ඕනේ. දැන් මම අහලා තියෙනවා ගොඩාක් අයගේ සල්ලි තියෙනවා පිටරට බැංකුවල කියලා ස්විස් බැංකියයි අර බැංකුව මේ බැංකුව. ඒතර අනුර හිතන්නේ මේ සල්ලි ආපහු ගන්න පුළුවන් දේ බැංකුවල සම්බන්ධ වෙලා මේ කරොට්ටෙත් මේ මිනිස්සුන්ගෙන් කියලා. දැන් ඔය බැංකින් ඉන්ටර්නැෂනල් බැංකින් ලෝ රෙගුලේෂන්ස් ඔක්කොම චේන්ජ් වෙලා තියෙනවා. මොකද මනි ලෝන්ඩරින් ලෙජිස්ලේෂන් නිසා බණ්ඩාර දැන් බැංක්ස් බැඳිලා තියෙනවා ඒවා රිවීල් කරන්න. මේ එතකොට අපිට පුළුවන් ඒ සල්ලි අයිතිකාරයෝ කවුද අර ඉන්ටර්නැෂනල් මැකනිසම් තුළ මේවා හොයාගන්න ඉතාම පහසු. මම අර සඳහන් කළා ලීගල් බැරියර්ස් නෙවෙයි බණ්ඩාර, මෙතන තියෙන්නේ අර පොලිටිකල් විල් එකක් නැතිනම්. දැන් යහපාලනයේදී හිටියේ කට්ටිය ඒ රික්වෙස්ට් එක කරේ නැහැ. ඉතින් අපි රික්වෙස්ට් එකක් කරන්න නැතුව වොලන්ටරි ඉන්ෆෝමේෂන් කවුරුත් දෙන්නේ නැහැ. ඇයි එතකොට ඒ කට්ටිය රික්වෙස්ට් කරේ නැත්තේ? කට්ටිය හොරු බේරා ගන්න ඕනේ හින්දාද? එහෙම නැත්නම් යන්නේ නොලෙජ් එකක් නැද්ද මේ වගේ දෙයක් වෙනවා කියලා? ලෝකේ හොරු අල්ලන්නේ නැහැ නේ. අර කවුද කෙනෙක් කියන්නේ එයාලා ඔක්කොම හොරු මල්ලි කියන ඒ කතාවද මෙතන කියන්නේ? දැන් පැහැදිලිවම පේනවානේ බණ්ඩාර, දැන් මහා බැංකුව හොරකම් කරපු මිනිස්සෙක් ප්‍රයිම් මිනිස්ටර් කරනවා. ෆයිනෑන්ස් මිනිස්ටර් කරනවා. එතකොට රටේ ටැක්ස් බිලියන් ගණන් ගෙවපු නැති කෙනෙක් ඉන්වෙස්ට්මන්ට් මිනිස්ටර් කරනවා. එතකොට දැන් ටැක්ස් ඉවේෂන් කියන එකත් ක්‍රිමිනල් ලෝනේ. ඒක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්. එතකොට දැන් ඔය ගොඩාක් බිලියන් ගණන් ටැක්ස් ගෙවපු නැති මිනිස්සු නිදැලි ලංකාවේ ජීවත් වෙන. ඒ අයට ලෝ එක ඇප්ලයි කරන්නේ. ඉතින් හිරේ ඉන්න ඕන මිනිස්සු කැබිනට් එකේ ඉන්නවා. දැන් ඇමරිකාවේ එංගලන්තේ ටැක්ස් ඉවේෂන් වුණාම කෙලින්ම ජේල් එකට නියන්නේ. ඉතින් ඒව ඇප්ලයි කරන්න නැත්නම් මෙයාලා හිතනවා මේ මිනිස්සුත් එක්ක අපිට තවත් සෙල්ලම් කරන්න පුළුවන්. මේ පොලිටිකල් මෝඩ ජෝක්ස් කර කර ඩීල් දදා. ඉතින් ඒ නිසා තමයි අද ඇත්තටම රටම අවදි වෙලා ඉන්න වෙලාවේ මේක හරියට අපි වෙනස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් නැවත මේ ගෝල්ඩන් ඔපර්චුනිටි එක ගිලිහෙන්න දෙන්න හොඳ නැත්නම් ආපහු මිනිස්සුන්ට පාරට එන්න වෙනවා. මේ ඉඳ මේක හරියට යූස් කරගෙන හරි විදිහට ලංකාව වෙනස් කර ගැනීම තමයි අපේ බලාපොරොත්තු. රයිට්. ඒතකොට මම ඇත්ත වශයෙන්ම ඊයේ අර BBC නිවුස් බැලුවා. ඒකෙත් කෙලිම පළවෙනියටම මේ හෙඩින් එකටම දැන් මේ මෙහෙම ලංකාවේ ක්‍රයිසස් එකක් ඇති වෙලා තියෙනවා කියලා. ඊළඟට ලංකාවේ පබ්ලික් එකේ මිනිස්සු ඔක්කොම පාරට බැස්සා කියලා දාලා මෙහෙත් කියනවා මන්ත්‍රීලා කීප දෙනෙක්ම කිව්වා මේ රටටත් එංගලන්තෙටත් ඔන්න ඒ වගේ මේ කට්ටිය හොඳ ආදර්ශයක් කියලා කිව්වා. ඉතින් මට සතුටුයි. මොකද තමයි හිතන්නේ ඉස්සලා සඳහන් කළ ඉන්ටර්නැෂනල් මීඩියා එකේ වගේ මිනිස්සුත් කමෙන්ට් කරන මේ ලංකාවේ පීස්ෆුල් කාම් ස්ට්‍රගල් එක ලෝකෙටම ආදර්ශයක්. මොකද ලෝකෙම දේශපාලඥයෝ අඩු වැඩි වශයෙන් කරප් වෙලා තියෙන්නේ. පොලිටිකල් කරප්ෂන් දියුණු රටවල සහ නොදියුණු රටවල හැමතැනම තියෙනවා. විශේෂයෙන්ම තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රිස් වල මේක වැඩියෙන් තියෙනවා. ඒ නිසා තමයි අර එංගලන්තයේ මිනිස්සුත් කියන්නේ ඒ වගේ පීස්ෆුල් රෙවලූෂන් එකක් ඕන මෙහි සිස්ටම් එක පවා වෙනස් කරන්න. ඉතින් ඇත්තට මේක එකත් එකින් ලංකාව දුන්න ලොකු ආදර්ශයක් ලෝකෙටම. කියන්නේ වයලන්ස් වලින් තොරව ඒ කිසිම ගල් කැටයක්වත් නැතුව ඒ තරුණයෝ සහ ජනතාව ගිහිලා අද වෙනස් කරා මේව. ඉතින් ජනතා බලය අර පීපල් සොවරිනිටි කියන එක අල්ටිමේට් පවර් එක මිනිස්සු පෙන්නවා. මෙතෙක් කල් මිනිස්සු හිතුවේ දේශපාලඥයොන්ට වැඳගෙන සර් කියාන මැඩම් කියාන පාරවල් යනකොට අයින් වෙලා වාහන දාගෙන. ඉතින් මේ ක්‍රමේ අදින් ඉවර වෙන්න ඕනේ. නැත්නම් මේ ක්‍රමේ ආය යනවා නම් අපිට වැඩක් නැහැ මේ රෙවලූෂන් එක. එහෙනම් අනුර ගොඩක් ස්තුතියි. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. මොකද අපිට ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න, ගොඩාක් සබ්ජෙක්ට් තියෙනවා කතා කරන්න. මම දන්නවා මේ අනුරගේ අදහස් ගොඩාක් වටිනවා මේ අපේ ලංකාවට ඇප්ලයි කරන්න පුළුවන් නම්. හේතුව මොකද දැන් ඔබතුමා මෙහි ඉඳලා මේ රටට කරන සේවයත් එක්ක බලනකොට මම හිතනවා මේ අපේ ලංකාවේ නිකන් 25%ක්වත් වෙන්නේ නැහැ වගේ. සහ වෙනත් නැතත් ඔබතුමාගේ මේ අදහස් ටික මේ ලංකාවේ අපේ තරුණ ජවයට ප්‍රකාශ කරන්න පුළුවන් නම් අඩු ගානේ 1%ක් හරි ගන්නවා. මේ ඒක අපේ ලංකාවේ ඉදිරියටත් අපේ දරුවන්ටත් අනාගතයටත් හොඳ දෙයක් වෙනවා.
එහෙමනම් අනුර ගොඩක් ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්. හරි. Thank you so much. Bye.